ආයිබෝවන් උදා වූ නත්තල සාමය සතුට පෙරී සුබ නත්තලක් වේවා සිත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ජේසු උපත සමරන අසිරිමත් නත්තල අදයි කැරට් අර්තාපල් ගෝවා පොඩි උණු හැටි අභ්‍යාචන අධිකරණයට නව විනිසුරුවරේක් प्रथम नवदानय देशीय लोवपुरा कितुनु भक्ति कीन जेसु बिलिंदु उपत समरन नत्तल दिने अदट यदीति बेनवा मेवर नत्तल समरीमट लोवपुरा सियलु दिनाट सिदु वियते कोविड वसंगते हमुवे जेसु बिलिंदा उपन्ने बेतलहेम नुवराय ए डिसेंबर मस 24 वनदा दिनक मध्यम रात्रिये ලෝකයට සාමය සතුට විමුක්තිය රැගෙන ජේසු බිලිඳා උපන් බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ජේසු උපන්නේ මිනිසා පාපයෙන් මුදවා ගැනීමටයි උන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල ඇත්තේ ආදරය ප්‍රේමය සහ සාමයයි මරියවන් සහ ජුසේතුමාට දාව උපන් ජේසුගේ දර්ශනයේ තුල සමානාත්මතාවයේ සේම ධනේ සූරා කෑමට එරෙහි වීම කැපී පෙනුණා නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලංකා වාසී සේම ලෝකවාසී කතෝලික ජනතාවට සුබ නත්තලක් ප්‍රාර්ථනා කර තිබෙනවා නත්තල යනු ජාති ආගම් සහ සංස්කෘතීන් අතර අපූර්ව බැඳීමක් ඇති කරන දිනයක් බවද ජනාධිපතිවරයාගේ පණිවිඩයේ සඳහන්ව තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. බෙත්ලෙහෙමේ දිලිඳු ගවලෙනක උපන් ජේසු බිරිඳා යථාර්ථවාදීව ලෝකයේ දෙස බැලීමට සිය උපතේ දීම ආදර්ශයක් දුන් බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නත්තල් පණිවිඩයේ දැක්වෙන්නේ යහපත සහ මනුෂ්‍යත්වයේ පිරුණු ලොවක වෙනුවෙන් ජේසුතුමාගේ පණිවිඩය අද සමාජයට ඉතා අත්‍යවශ්‍ය බවයි. අප්‍රේල් මාසයේ වන විට අපේ රටේ ආහාර හිඟයක් ඇතිවන බව මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කළා. රසායනික පොහොර නැතිකම නිසා කුඹුරු එළවලු පළතුරු වගා බිම් වලට සිදු වෙමින් පවතින දේ නිරීක්ෂණයෙන් අනතුරුවයි ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ. ඇත්තටම මේ වන විටත් අපේ රටේ එළවලු වගාව බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ උඩ රට එළවලු වල අද තත්වයයි. සියත රවිෂ්කා ගම්ලත් උත්පලා සුභාෂිනී සහ හසිනී රමාෂා සැකසූ වාර්තාවක් දැන් උඩරට සංචාරය කරන බොහෝ දෙනෙකුට පාර දෙපස එළවලු වෙළෙන්දන් ඊට සාමාන්‍ය දර්ශනයක් ආපසු සිය ගම්බිම් වලට එන පිට මග දෙපස එළවලු වෙළඳ සලකින් එළවලු ගන්න අප අමතක කරන්නේ නැහැ නමුත් අද තත්වය ඊට වෙනස් නුවරඑළිය අඹියවැල පාර කියලා කියන්නේ එළවලු වෙළෙන්දන්ගෙන් පිරුණ පාරක් හැබැයි මේ නත්තල් කාලේ වෙනකොට අපි මේ යන පාර මග දිගට අපිට හම්බ වුණේ එළවලු විකුණන කාන්තාවන් දෙන්නෙක් විතරයි. ඒ දෙන්නගේ කතාවත් හරිම දුක්පරයි. මේ වගේ පොඩි දෙයක් කොට්ටෝරයක් හරි ගෙනල්ලා අපි පාර විකුණන්නේ අපිට ආදායමක් නැහැ කුලී වැඩ කරන්න නැහැ. මෙතන අපි 15 දිනක් විතර ඉච්ච බිස්නස් එකේ. ඒ මොකවත් අද අපිට නැහැ. අපි දෙන්නෙක් ඉඳගෙන බොහොම චුට්ටක් ගෙනල්ලා කැරටුයි මේ අලයි විතරයි අපිට විකුණ ගන්න තියෙන්නේ. ඒකත් මේ සුපින් පොඩි ඒවා. ඒවා විකුණනවා කිලෝ එක 150ට. මේවා දෙන්න අපිට දුකයි. දැන් අපි පාරට ගෙනල්ලා ඔක විකුණනවා කියන්නේ අපි කොච්චර දුකින් ඉන්නවා ඇතිද? මේ කැරගෙන පුතු වල ඉන්න මාත්‍රොන් රජ පුතුවේ ගිහිල්ලා වාඩි වුණාම අපි ඡන්දේ ගත්ත එකවත් ඒගොල්ලෝ අමතක වෙනවා. ඇත්තටම මේ අර්තාපල් සහ කැර මේ තරම් කුඩා වුණේ ඇයි කියලා අපි මේ කාන්තාවන්ගෙන් ඇහුවා. මේ එළවලු මේ තරම් කුඩා වෙලා තින්නේ අපිට පොහොර බෙහෙත් නැති නිසා, මිනාසක නැති නිසා. මේ වගේ යාලා අපි කොටු වල විසි කරුපේ. අවං මේ මේවා වත්ත අයින් කරේ. අපිට ආයි කිල්ල කුලියක් කරලා අපිට වැඩක් කරන්නත් පොහොර බෙහෙත් දුන්නොත් නේ ඒක වැඩ කරන්න පුළුවන්. එහෙමවත් නැහැ අපිට. අපි මේ හරියට දුක් විඳලා තමයි මේවා මේ කොටු වල කලිච්චු කරලා විසි කරන්නේ වගේ නැල්ල දැන් අපිට විකුණන්න වෙලා බලන්න මේ වගේ ගෝව ප්‍රමාණයක් අපි මේවා කොටු වලින් අයින් කරපු දේ මේ ප්‍රමාණය තමයි ඇදිලා තියෙන්නේ අපි මොනා කරලාද කාටවත් මේ වෙළඳේකට දෙන්නත් බෑනේ මේවා ඒගොල්ල කොටු වලින්ම දාලා යනවා අපි මොනා කරලාද මේවා විකුණන්නේ එළවලු විකුණන මේ කාන්තාවන් අත තිබුණේ අර්තාපල් සහ කැරට් විතරයි ඇත්තටම මේ අර්තාපල් වල සහ කැරට් වල ප්‍රමාණය දැක්කම අපිට පුදුම හිතුණා बोर नींद पणुगा पणुगा गणन गणेम अयंकर दवास पावाणु अभी पाड़वा मेकदेन करगने मेम
මේ ඔක්කොම පුංචි තමයි මේ පාඩු තමයි මේක තමයි තේරෙන පුංචි තමයි අපේ රටේ මාර්ග දෙපස මේ වගේ දුක්බර කතා එමටයි දුරදිග බලන්නේ නැතිව ගන්න සමහර තීන්දුව తీරන අවසානයේ බලපාන්නේ අපේ රටේ දුප්පතුන්ට ඒ නිසා මේ වගේ తీරන ගන්න කලින් තුන් හතර වතාවක් හිතන්න කියලා අප මතක් කරනවා අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් මතුල කළුආරච්චි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභියාචනාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු තනතුර සඳහායි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිස තිබෙනවා. විකුම් අතුල කළුආරච්චි මහතාගේ වසර 33 සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු දිසා විනිසුරුවරයෙකු අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයාද වනවා. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. නව රාජ්‍යයක් යටතේ තොරතුරු තාක්ෂණ විප්ලවය රාජ්‍ය පාසල් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ උද්‍යාන වැඩසටහන, තොරතුරු තාක්ෂණ ඉන්කියුබේටර් වැඩසටහන, දත්ත මධ්‍යස්ථාන බිහි කිරීම, බිස්නස් ප්‍රොසෙස් අවුට්සෝසිං BPO ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ පාසල් පද්ධතිය තුළ පරිගණක සාක්ෂරතාවය, තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ප්‍රවර්ධනය උදෙසා සම්පත් ලබා දීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කළ ජනතාවාදී ජනහිතකාමී නූතනවාදී උගත් බුද්ධිමත් දර්ශනයක් තුළින් ඉදිරියට යන ප්‍රගතිශීලී විපක්ෂයක් අපි අදහස් කරනවා. අපි බලාපොරොත්තු වෙන මේ තොරතුරු තාක්ෂණ විප්ලවය නියම ව්‍යාප්ති හරහා මහ පොළොවේ රාජ්‍ය පාසල් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරා. රාජ්‍ය ආරම්භ කිරීමට සූදානම් වන නව මධ්‍ය සාර නිෂ්පාදන ආයතන වලට තමා ඇතුළු මහා සංගරත්නය දැඩි විරෝධය පළ කරන බව පෝජ්ජෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. යැඹිලි පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තමත් අවුලෙන් අවුලට පත් කරන ඉතාමත් මන්දබුද්ධික අදූරදර්ශී යෝජනාවක් මුදල් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව තමයි අලුතෙන් මධ්‍යසාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමට අවසරය ලබා දීම. රටට ආදරය කරන ජනතාවට ආදරය කරන පාලකයන්ට නම් මෙවන් පියවරයන් මේ වගේ අවස්ථාවක කිසිසේත් ගන්න පුළුවන් කමක් නැහැ. මිනිසුන්ට කෑම ටික හදා ගන්න ක්‍රමයක් නැහැ. කෑම ටිකක් ගන්න නැහැ. ආහාර පාන ගිනි ගණන් ඒ වගේම කුස්සියේ පුපුරා යනවා, ගොවිපලේ පුපුරා යනවා, ගොවිතැනට අදාළ මූලික පහසුකම් ටික නැහැ, ඩොලර් අයදින තත්ත්වයකට පත් වෙලා, රජය යන්තම් ගැට ගහ ගන්නා උත්සාහයේ අවස්ථාවේදී ආණ්ඩුව හිතනවා නම් මධ්‍යසාර නිෂ්පාදනය කිරීමෙන් තමයි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඒක මේ ආණ්ඩුවේ ඔකගේ අමනෝඥ භාවය, මන්දබුද්ධික භාවය පමණයි එළිදරව් වෙන්නේ. උත්තරීතර පාර්ලිමේන්තුව තුළ කාන්තාවක් හඬ නගනවා ගංජා නීතිගත කළ යුතුයි කියලා. මොකටද? රජයට ඩොලරට කියලා. ඩොලර් අර ගේන්න පිට රටවල් වලට යවන්න ගංජාවල ගංජා වලින් මේ රට පෝෂණය කරපු ජාතියක්ද අපි? සහල් පිට රට යවපු ජාතිය. අද ගංජා වගාවෙන් මේ රට පෝෂණය කරන්න එවත්තන් ඩොලර් ගේන්න කරන මොකද්ද මේ වීලු? උද්දමනය ලෝකයටම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවද එදා වේල කන තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. හේතුවෙන් ඉදිරි වසරේද ජනතාවට බඩු මිල ඉහළ යාම වැනි සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම යූරියා නැමැති කාබනික පොහොර ගැනත් මන්ත්‍රීවරයා විශ්ලේෂණයක් කළා.
දැන් යූරියා කියන එක පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ බැර ලෝහලින් නිෂ්පාදනය වෙන අතුරු ඵලයක්. හැබැයි යූරියා ලෝකේ හැදුවේ ඔහොම නෙවෙයි. ලෝකේ යූරියා හැදුවේ කාබන් ඩයොක්සයිඩ් හා ඇමෝනියා කියන වාතය. මේ වායු දෙක එකට අරගෙන ඒකට ලොකු විද්‍යුත් තරංගයක් කරලා ඒ වායුව ද්‍රාවණයක් බවට පත් කරලා ඒ ද්‍රාවණේ ද්‍රව්‍යයක් බවට පත් කරපුවම ඒක යූරියා වෙයි. ඒක තමයි යූරියා හැටියට ගත්තේ. හැබැයි ඒක ටිකක් අධික වීදන් සහිතයි. අදටත් අපිටත් ලංකාවෙත් මේ යූරියා හදන්න පුළුවන්. එහෙම යූරියා හදවුවොත් ඒ යූරියා තරම් පරිසර හිතකාමි ඒ යූරියා තරම් බැරලෝ කිසිම දෙයක් නැති වසවිස නැති තවත් කාබනික පොහොරක් අපට හොයාගන්න බෑ ලෝකයේ උද්දමනේ හබඩුමිලි ඉහළ යමින් තා දැඩි පීඩනයක් ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකට ඇති වෙලා තියෙනවා ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අද කියනවා මහා බ්‍රිතාන්‍යයේ වසර 10කට පසු ඇති වූ භයානකම බඩුමිලි ඉහළ යාම හා උද්දමන තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා ඒත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හීල් සන් කියන පත්‍රයේ අද කියනවා ඕස්ට්‍රේලියාවේ වැඩිම ජන පිරිසක් දැන් එදා වේල හොයාගෙන කන තත්ත්වයට පත් වෙලා තියෙනවා සමීක්ෂණ ආයතනයක් වෙතින ජේපී මෝගන්ලා කියන්නේ ඉදිරි වසරේ ලෝකේ විශාල ආහාර හිඟයක් හා පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් ඇති වෙනවා කියලා ඒ නිසා ඉදිරි වසරේ බඩුමිලි ඉහළ යාම භාණ්ඩ හිඟය තෙල් ගෑස් මිලි ඉහළ යාම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මේ සියල්ලට ලෝකයේ සමග අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා වැඩිදුරු තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.